අද බදාදා දවසක්. ඉතින් මමයි රසිකයි පන්ති ඇරිලා ගෙදරින ගමන් හිටියේ. හවස 5:00 විතර ඇති. අපි දෙන්න හිමින් හිමින් වැව් පිටිය මතින් නැවිදගෙන ඒ වෙලාවේ බලන්න මුළු අහසම තැඹිලි පාටයි. වවුලු පියා වෙනවා. සත්තුන්ගේ කෑමොරවල්. පොඩි බයිකුත් අපි දෙන්නට ආවා. උය වැව් පිටියේ ගෑනුන්ට අතවර කරලා ගාන තැනක් කියලා තමයි අපේ කිරියම්මනම් කියලා තිබුණේ. ඉක්මනට මේ ක්ලාස් එක ඉවර කරලා සර්ටත් කියලා මාවේ ඔය වැව් පිටිය ගාවින් එන්න අපිට බය හින්දා. එහෙම නැත්තම් අපි එන්නේ අනිත් පාරේ. ඒ පාර කැඩිලාලු. ඒක හින්දා තමයි අපි මේ වැව් පිටිය අසලින් ආවේ. මොනා කරන්නද? මං ඉතින් බයටම හෑන්ඩ් ෆ්‍රී දෙකත් කනට ගහගෙන පිරිත් ටිකක් දාගෙන ආවේ. ඇත්තටම රසිකනම් මේ වෙලාවේ බය වෙලා හිටියේ නෑ. රසිකම ටික පාරටම මගේ උරහිසට තට්ටු කළා. මං ඉතින් මගේ හෑන්ඩ් ෆ්‍රී දෙකත් ගැලෙව්වා මොකක්ද කියලා බලන්න. මේ පහන්දි අතන වෙරළු ගහින් වෙරළු ටිකක් හඩාගෙන යන්ද? මම ඉතින් රසිකට ඔළුවටත් ටොක්කක් ඇනලා කිව්වා. ඒ බන්ද යන්න බෑ. ඉරත් බැලලා ගිහින් පිස්සුද බං අර වවුල්ලුත් යනවා. අනේ බං අපි පස්සේ දවසක යමුකො. මේ වැව් පිටිය අස්සෙන් කොහොමද බං මේ යන්නේ? අර කනත්තක් තියෙනවද? කනත්තටත් අස දික් කරලා පෙන්නුවා. මේක මාව ඇදගෙන ගියා කියන්නකො පෙරළු ගහ ළඟට. මට බයේ බෑ. මොනා කරන්නද? අපි දෙන්න හොඳටම වෙරළු වැහින්දා. මට පුදුමේ තියෙන්නේ ඒකි තව බෑග් එකකුත් අරන් ඇවිල්ලානේ වෙරළු ටිකක් දායියන්න. සිලි බෑග් එක පුරවලා මේකි වෙරළු වැහින්දා. මං හිතන්නේ මාස ගානකින් වෙරළු ගහ ළඟට කවුරුත් ඇවිල්ලා නැහැ වගේ. අපි දෙන්න හොඳට වෙරළු කාලා වෙරළුත් අතින් අරගෙන ඉක්මනටම පාර ළඟට. ඊට පස්සේ වෙලෙනිහා පැත්තේ අපේ ගෙදර. ඊට එහා පැත්තේ තමයි රසිකයි ගෙදර. අපි දෙන්න ඉක්මනට ගෙදරට ගියා. මං එහෙම ඇඳුම් ගලව ලැඟපත හූදගෙන පොතක් අතට ගත්තේ පාඩම් කරන්න කියලා හිතාගෙන. එතකොට මට කෝල් එකක් ආවා. මේ පහන්දේ හෙට පාන්දරම වෙරළු ගහ ළඟට වරෙන්. මං බලාගෙන ඉන්නවා වරින් ඈ. ඒත් මං ඒකිට පිස්සුද බං උඹට? එහෙම කියද්දි මේකි ෆෝන් එක කට් කරා. මට ඇත්තටම හිතුනේ ඒකිට පිස්සු කියලා. ඒත් මොනා කරන්නද ඒක එහෙම කිව්වනේ. මම ආයෙත් කෝල් ගත්තා. කට් කරන්න. ආයෙත් කෝල් ගත්තා. ෆෝන් එක ආන්සර් කරේම නැහැ. මට රෑ නින්ද ගියෙත් නැහැ. මට නිකම් මොකද හිතට දැනෙන්න ගත්තා. මොනා කරන්නද? මම ඉතින් කම්මැලිකම හින්දා වෙරළු ගෙඩියක් අරගෙන මගේ පොත් මේසෙ ළඟට ආවා. දෙයියනේ, වෙරළු ගෙඩි ටික කාලා ඇට විතරක් මේසෙ උඩ හැම තැනම. මට ඇත්තටම මම හිතුවේ අපේ නංගිගේ වැඩක් කියලා. ඒ මල හොන්තුවේ හැමතිස්සෙම මට කරදරයක් කරන්න මිනි බලාගෙන ඉන්නේ. මොනා කරන්නද? මං ඉතින් ගණන් ගත්තෙනේ. එක පාරටම මම කණ්ණාඩිය දිහා බැලුවා. මට නිකන් දැනෙන්න ගත්තා. ඉතිපිසෝ ගාතාව කියලා ඉක්මනට පැන්නේ ඇදට. ඇදට පැනලා මේ ෂීට් එක ඔළුවෙන් ඉඳන් පොරව ගත්තා. මට හැඬෙන්නත් වගේ.
මොනා කරන්නද දෙයියනේ? මගේ ඇස් දෙක පියවෙන පියවෙන මොහොතක් මොහොතක් පාසා මට පේන්න ගත්තේ අර අද්භූත වෙරළු ගහ. මොනා කරන්නද දෙයියනේ? මට හිතා ගන්න බෑ. මං දිගට මිදි පිසෝ ගාතාව කිව්වා. ඒත් හරියන්නේ නැහැ. මම කුණුහරුපත් කිව්වා. මොනා කරන්නද? ඒත් මං අහලා තියෙනවා කුණුහරුප කියපුවම හොල්මන් දුවනවා කියලා. ඒක ඇත්තද කියලා මං දන්නේ නැහැ. හැබැයි මං කිව්වා. කොහොමින් කොහොමරි මට ඒ වෙලාවෙ නැද්ද කියලා. ඒත් මම ඇහැරලා බලද්දි හරියටම වෙලාව පාන්දර 5යි. මම නැගිටලා අම්මටත් දොරින් එමෙහෙට දොර ඇරියා. දොරවල් ඇරලා එළියට බහගත්තා. එමෙහෙට සෙරෙප්පු දික දාගෙන එමෙහෙම වෙලට යා පැත්තේ ගුණියාච්චිලාගේ ගෙදර ළඟ තියෙන වෙරළු ගහ ළඟට ගියා. පාන්දි ඔනේ පාන්දි, එහෙම මට කටහඬක් ඇහුණනේ. මම එකපාරටම ගැස්සිලා අනිත් පැත්තට බැලුවා. රාසිකා, කොහෙද ඔයා? රාසිකා, මමත් ඇහුවා. අම්මෝ ලේ ටිකක් ඉනුවේ රාසිකා එතෙන්ට ආපු නිසා. මම ඇහුවේ, රාසිකා ඔයා ඇයි මට එන්න කිව්වේ? පිස්සුද කෙල්ලේ, ඔයාන මට එන්න කිව්වේ? ඒකනේ මම උදේ පාන්දරම ආවේ. මට ඊරෑ නිින්ද ගියේ නෑ පහන්දි. මගේ ඇස් දෙක නිලංකාර වෙන්න පටන් ගත්තා. මගේ ඇඟ ගැහෙන්න ගත්තා. මොකද දෙයියනේ මට මේ සිද්ධ වෙන්නේ කියලා. ඇයටත් හිතා ගන්න බැරි වුණා. මන් තමයි ඔබලට එන්න කිව්වේ. මට එකපාරට මේ මඩක් ඇහුණා. මම පැනපු ගමන් ගිහින් අල්ලගත්තේ රොසිකව. අල්ලගෙන කෑ ගැහුවා. ඒ වෙලාවේ කවුරුත් නැහැ. මං ඒතිතෝ ගුණාච්චිට ඇහෙන්නේ නැති කියලා. මොකද ගුණාච්චි ගෙදර එහා පැත්තේ තියෙන්නේ. ඒත් යශෝ නැන්දගේ මූණ වගේ සුදු සාරියක් ඇඳගෙන රතු තොල් සායම් මුලාගෙන සුදු මාල පුටක් දාගෙන නිගං ඡායාවක් වගේ අපි දෙන්න ඇසලට ආවා. මට කර කියා ගන්න දෙයක් නැති වුණා. තොපි දෙන්නට කතා කරේ මමයි කියලා කතා කරන අඩක් ඇසුණා. අපි දෙන්න බය වෙලා කවුද අපි දෙන්න එක පාරටම කෑ ගැසුවා. අපි දෙන්න ටක 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 ගාලා වේවුලන්න ගත්තා. මං හිතන්නේ අපේ ගෙදරටත් ඒ සද්ද ඇහුණද කොහෙද. බල්ලු බුරන්න ගත්තා එක පාරටම. මුළු වෙරළු ගහම හජ්ජෙන් හෙලවෙන්න ගත්තා. අර ගෑණිගේ සුදු සාරිය ඡායාවක් වගේ අපේ ඇඟට දැනෙන්න ගත්තා. නිකන් අපේ ඇඟ ඒ සාරිය පස්සේ යනවා වගේ. මොනා කරන්නද දෙයියනේ? ඒ ගෑණි හයියෙන් කෑ ගහන්න ගත්තා. හයියෙන් කෑ ගහන්න ගත්තා. ටිකක් උස හොරබුහුටි පෙනුමක් ඇති. ඇය ෂණිකවම විරූපි ස්වරූපයක් ගත්තා. හිනා උණු ඇයගේ ලොඹ කට ඇතුලෙන් වෙරළුවට විසික්කලා එකවරම ඇයිනු පෙනී ගියා. අපි දෙන්න වෙවුලන්න ගත්තා. අපි දෙන්න හගේ කෑ ගැහුවා. එවිටර කාන්තාවගේ හිනාව එන්න එන්න වැඩි වුණා. මම තමයි උඹලට එන්න කිව්වේ. උඹලා දෙන්නට එන්න කිව්වේ මම තමයි. එකවරම අපි දෙන්නගේ මූණවල් වලට ටෝච් එළියක් එල්ල වුණා. මොනවද තොපි දෙන්න ඔය කොසන්නේ යකෝ?
ඒ ගුණාච්චිගේ කටහඬ මට ඉබේටම කියවුණා. අපි දෙන්න ආච්චි ළඟට දුවගෙන ගියා. ආච්චි සීතලයි, ගොඩක් සීතලයි. මම දන්නවා උඹලා දෙන්නට උන වැඩි. දුව පියව පරද්දිය දෙන්න. තොපිටාම ගැටිසියෝ නේද පොලව්? අපිට කරගන්න දෙයක් නැති වුණා. ඒත් ආච්චි ඇයි එහෙම අපිට කියන්නේ? මම එසේ සිතුවා. මම්මත් ඕක බලාගෙන උන්නේ මේ බෙරළු ගහව දෙඳගෙන දුව පියව තොපි දෙන්න. ආච්චි බෙරළු ගහ උඩ මම එහෙම ඇහුවා. ඔයකෝ වැදළු ගහුද තමයි යකෝ. මම හිටිය පෙදළු ගහයට තමයි යකෝ. තොපි දෙන්න. ආයි මේ වෙලාවට එනවා නෙවි. දුපියා. තවදිය. තොපි ගිහින් තොපේ අම්මටයි අප්පටයි ගිහින් කියපන්. ගුණාත්ති අශෝධනෙන්දයි. උන්දෙන මැරිලා කියලා. මිනී දෙකගේ ඇතුළි කියලත් කියපියෝ කියලා. දවස් දෙක ගිහින් කියපියෝ උන්ගේ පණුවොත් දෙනවා කියලා. අපි දෙන්න දෙපිටම දවල් තරුපෙ වුණා. අපි දෙන්න කෑ ගහගෙන දිව්‍ය ගෙදරට. අපි දෙන්න අපේ අම්මටයි තාත්තටයි විස්තර කිව්වා. අපි දෙන්නට පෙන්නුණා අපේ ගෙදර ඉස්සරහ පේර ගහයට. අනේ අනේ අර බලන්නකො රසිකා, අර ගුණාච්චනේ. අනේ මංගෝ, ඔරේ අශෝධනෙන්දා. අපිට ඒ වෙලාවෙම හින්දාඩිය දාන්න පටන් ගත්තා. ඒත් අශෝධනෙන්දයි ආච්චි අහිංසක වෙහිනා වෙනව අපි දැක්කා. ඒක දැක්කා. ඒක සත්‍ය කතාව.